කොරෝනා අනුවික්ෂයට ඉතාලියේ ජනප්‍රිය නළුවෙකුත් පණිවිඩයක් කියලා තිබුණා. මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් මොකද කරන්නේ? මෙතෙක් අපට කවුද උදව් කරලා තියෙන්නේ? සහනාධාර වැඩපිළිවෙලේ ප්‍රගතිය. තව කොච්චර කාලයක් මේ වැඩසටහන අපි කරනවද? එහෙන් මෙහෙන් කෝල් කීපයකුත් ආවා. ප්‍රාර්ථනා කරමින් හැමෝටම සුභම සුබ පාස්කු මංගල්‍යයක් අද ආරම්භ කරනවා කොරෝනා අනුවික්ෂය. ඉතින් හිතවතුනේ රෝ ටීවී මාධ්‍ය හරහා කොරෝනා අනුවික්ෂය වැඩසටහන දැන් ඔබේ සුපුරුදු වැඩසටහනක් වෙලා තියෙනවා. ඔබගේ බොහෝ ඇමතුම් වලින් අපට යම්කිසි අවබෝධයක් ලැබුණා මෙවැනි යහපත් වැඩසටහන් තුළින් යම්කිසි දෙයක් කරන්නට හැකි බව. හැබැයි පුංචි කාරණාවක් තියෙනවා, මෙවැනි වැඩසටහන් ජනතාව අතර බෙදාහැරෙන ප්‍රමාණය අඩුයි. මොකද ගෙදරින් ඉඳන් උනා පිනක් කරගන්නට කැමති නැති අය බොහෝ ඉන්නවා. යම්කිසි වල්පල් දෙයක්, නොමනා දෙයක්, සමාජයට ආතල් එකක් දෙන දෙයක්, කුණුහරුප වගේ දේවල්. මේ දේවල් මේ සෝෂල් මීඩියා හරහා, සමාජ මාධ්‍ය හරහා උණු කැවුම් වගේ විකිණෙන්නේ. රෝ මීඩියා අපි උඩුගම් බලා පිහිනන්නෙමු. සමාජයේ යහපත වෙනුවෙන් අපි මහන්සිය නොබලා උඩුගම් පීනීමට අප සූදානම්. මන්ද කුණු අසූචි ගඳයි කියලා දැන දැන ඒ තවත් පරිසරයට මුදා හරින්නට අප කැමත නැත. මාධ්‍ය තුලින් යම් යහපත් මෙහෙවරක් කරන්නට පුළුවන් නම් අන්න ඒ මල් පළවල පියුම් සුවඳ මාධ්‍ය තුලින් ඉදහරින්නට අපි සූදානම්. එයට කැමති අප එක්ක සිටින ගෞරවනීය ඔබට මේ කතා කරන්නේ. අපිට මේ ඉතාලි ජාතික ඉතාලි ජනප්‍රිය නළුවෙක් පොඩි පණිවිඩයක් කියවලා තිබුණා. පොඩ්ඩක් බලමු ඒ ගැන. Ciao Maron, oh, salutami tutti quelli dello Sri Lanka, tutta la comunità. Se mi conoscete, io non lo so, se non conoscete me, conoscete questo che è grande Banoje, vedi? Saluta tuo zio. Ciao! Allora adesso metti questo tu, lui è il sottocapo, io sono il capo e diciamo a tutti gli italiani e a tutti quelli dello Sri Lanka, rimanete a casa, com'è? Grazie mille signor Lino Banfi. Italia se non danno etuma Italia presid nalwek parinata nalwek wagem UNICEF payatane hara mul loke wesana asrayanta saranak wena utum minisek ape Italia inna bohu daruwan nan dannawa medico familia kiyena kathamalave non libero hatiyata rangapanne etuma saha tawat bohu chitrapata gananawak etuma ගේ රංගන දායකත්වයේ තියෙනවා, විශේෂයෙන්ම විකට චරිතවලදී හැම. ඉතින් එතුමාත් ඉතාලි භාෂාවෙන් සඳහන් කරේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න මේ කොරෝනාව සංගතිය ඉවර වෙනකන්. හොඳයි, අපිට දුරකථන ඇමතුම් කීපයක් ආවා. අප කලින් වැඩසටහන සඳහන් කරා මේ සහනාධාර දෙනකොට අපි හෝ වේවා ඉතාලියේ යම්කිසි ආයතන වලින් වේවා ඉව දෙනකොට තියෙන කෙනෙක් නම් පොලිමේ ගිහින් ගන්න එපා, නැති කෙනෙකුට ගන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ අපිට දුරකථන ඇමතුම් ආවා. නරකට නෙමෙයි, හොඳට. මොකද බොහෝ අය කතා කරලා කිව්වේ ඇත්තටම අපි දැක්ක එවැනි අය පෝලිං වල ඉන්නවා. සතියේ දවස් 2 හෝ 3 එම ආධාර දෙනකොට ඒ සතියේ දවස් 2 හරි 3 හරි එම ආධාර ලබාගෙන තියෙනවා. එම පණිවිඩේ මෙවැනි මාධ්‍යයක් හරහා හරි කමන්නේ එහෙම කිව්වොත් හොඳයි කියන එක තමයි ඒ හැමෝම කතා කරලා කිව්වේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඒ කතා කර හැමෝටම. ඒ වගේම අපිට තව බොහෝ දෙනෙක් කතා කරා මේ ස්තුතිය පළ කරන්න. ඉතින් අපි මේ ස්තුති පළ කරන හැමෝටම පෞද්ගලික පණිවිඩය යවලා තිනවා. ඔබට ලැබුණු ආහාර මල්ලේ වටිනාකම් වන යුරෝ 50 කවුද දුන්නේ කියලා. ඉතින් මේ ස්තුතිය, මේ පින, මේ ගෞරවය සම්පූර්ණ ලැබෙන්නට ඕනේ මේ ව්‍යසන සමයේ, මේ අපහසුකාරී සමයේ. තමන්ගේ තමන් දුක් මහසෙන් හරි හම්බ කරගත් දෙයින් තව කෙනෙක්ගේ බඩකින් නිවන්නට ඕනි කියලා සිතුවිල්ල හිතේ පහළ වෙලා ඒ යුරෝ 50 වියදම් කර හිතවතුන්ට ඒ හිතුන් ගැන මම අපේ යුතුයකමක් තමයි නැවත සඳහන් කිරීම ගැන මේ වන විටත් අපට රංජිත් ක්ලාරන්ස් කොස්තා මහත්මයා යුරෝ 200ක්, චමින්ද මහත්මයා ප්‍රීම පෝර්තා යුරෝ 50, තිරුණ පෙරේරා එක හරම ආහාර මල්ලක්, කාන්ති බෝපෙගෙදර, අනෝමා ඇහැලියගොඩ, ප්‍රින්සි ප්‍රනාන්දු, චන්දි ජයවර්ධන, නලින් දනුෂ්ක, නන්දික පෙරේරා, සුදත් රෝහණ, චිත්‍රා ජයකුඩි මහත්මිය, ආනන්ද ප්‍රේමතිලක මහත්මයා, නිලන්ති මහත්මිය, ලයන්ස් ක්ලබ් ආයතනයේ රෝමි, මනුෂ්‍ය පුතා ආචීලියා ප්‍රදේශයේ, ඒ වගේම අපිට ඊයේ කතා කරලා ඩේවිඩ් අයියා, අපේ පරිණත මනුස්සේ රෝමේ සිටින ගායකේ ඩේවිඩ් අයියත් කතා කරලා කිව්වා මමත් කැමති මේ යහපත් කාර්යය උර දෙන්නට කියලා. ඉතින් මෙන්න මේ හිතවතුන් මේ වෙනකොට අපිට උපකාර කරලා තියෙනවා. ඉතින් අපි ආහාර
ද්‍රව්‍ය මල් ලබා දුන්නේ කාටද කියලා කියන්නේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය. ඒ අය දන්නවා දුන්නා ඒ කවුද කියලා, මේ ආධාරය දුන්නා ඒ දන්නවා ඒ ආධාරය කාටද ලැබුණේ කියලා. ඉතින් අපි ගාවෙම තොරතුරුත් තියෙනවා. අප මේ අගහරුවාදා දිනයේදී තවත් ආහාර මළු 10ක් බෙදා දීමට කටයුතු කරනවා. ඉතින් සමහර අය හිතෙන්න පුළුවන් හැමදාම කියනවා වගේ මේ ඉතාලියේ අපහසුතාවයට පත් වෙච්ච මිනිස්සු නැහැ කියලා. නමුත් අපට එන දුරකථන ඇමතුම් වලින් සහ අපට මෙන්න මෙයා අසරණයි කියලා වෙන අය කතා කරලා කියන දුරකථන ඇමතුම් වලින් ඇත්තටම අසරණ වෙච්ච අය බොහෝ අය ඉන්නවා. එහෙම නැතයි කියලා සිතන යම් කෙනෙකුට තමන් අසරණ දවසට තේරෙයි මටත් එහෙම වෙනව නේද කියලා. සූර්ය මංගල්‍යයක් උදා වෙන්නේ. හැබැයි මේ සූර්ය මංගල්‍යයේ ගෙදරට වෙලා ඉන්න තමා වෙන්නේ. වෙනදටනම් සංගීත සම්දර්ශන තියෙනවා, අවුරුදු උත්සව තියෙනවා, යාළු එහෙළි එකතු වෙනවා, විවිධ වැඩ කරනවා. නමුත් මේ සැරේ නම් ගෙදරටම වෙලා තමයි ඉන්නට වෙන්නේ. හොඳයි, ගෙදරට වෙලා හිටියත් අපි කැමති ඔබගේ රසාස්වාදයේ වෙනුවෙන් රෝ ටීවී යම් කිසි මෙහෙවරක් කරන්නට. එමනම් 14 වෙනිදා, මේ 14 වෙනිදා රාත්‍රී 9ට, ඉතාලි වෙලාවේ රාත්‍රී 9ට අපි සජීවීව ඔබ හමුවට එනවා. ඉතාලියේ දක්ෂ ගායක ගායිකාවන් කීප දෙනෙකු සමගම, ඒ වගේම ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් කීප දෙනෙක් සමග අපි ඔබගේ රසස්වාදයේ සඳහා ඒ සංගීතමය මෙහෙවර කරන්නට සූදානම්. මේ ඔබ දකින්නේ අපේ පණිවිඩයයි. මේ අවුරුදු කාලේ ගෙදරින්දින් රාලේ. මොකද කියන්නේ? ගෙදරින්නම් අවුරුදු සමරුවද? ඔව්, අපි කාටත් ගෙදරින්නම් තමයි අවුරුදු සමරන්න වෙලා තියෙන්නේ. ගෙදරින්නම් අවුරුදු සමරනවා විතර නෙමෙයි, පොඩ්ඩක් සතුරු වෙන වැඩ කරමු. මේ රෝ ටීවී සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වන සංගීත සාක්ෂිය. මේ අප්‍රේල් 14 වෙනිදා ඉතාලි වේලාවෙන් හරියට රාත්‍රී 9ට රෝ ටීවී හරහා සජීවීව අපි එනවා. ඔබට පුළුවන් සජීවීව අපි එකතු වෙන්න. අපි ගෙදරට වෙලා ඉඳලා හරි අවුරුද්ද සමරමු. ටිකක් දුක තුනී කරගමු. අපි එකතු වෙමු හරියටම 14 වෙනිදා ඉතාලි වේලාවෙන් රාත්‍රී 9ට රෝ ටීවී සංගීත සාජ්‍ය සමග. මතක තියාගන්න, ඔබටත් පුළුවන් අපි එකතු වෙන්න. අමතන්න අපිව පහස දැක්වෙන දුර කතරා. අපි සූදානම් ඔබවත් සම්බන්ධ කරගෙන මේ සංගීත සාජ්‍ය ඉතා සාර්ථකවත් උත්කර්ෂවත් ලෙසත් පවත්වන්න. හමුවෙමු රෝ ටීවී සංගීත. මේ වැඩසටහන ඉදිරියට කරනවද? ඔව්, අපි තීරණය කරා මේ වැඩසටහන මෙසේම ඉදිරියට කරගෙන යන්නට. මොකද අපිට කතා කරලා ආදාර අවශ්‍යයි කිව්වා තව බොහෝ පිරිසක් ඉන්නවා. ඒකින්ද කොරෝනා අන්වික්ෂ වැඩසටහන තුලින් අපි කොහොම හරි ඒ අයටත් එම ආහාර මළු ලබා දිය යුතුමයි. ඉතින් ගෞරවනීය පින් හිත ඇති ඔබට අපි ආරාධනා කරනවා, හැකියාවක් තියෙනවා නම් අපිට කතා කරන්න, ආහාර මල්ලක් ලබා දෙන්න කටයුතු කරන්න. අපි එය ලැබිය යුත්තාට ලබා දෙන්න සියල්ල සූදානම් කරනවා. රෝ ටීවී ආයතනය වෙනුවෙන් රෝහන් සුරේෂ් මහත්මත් නිතර මතක් කර යුතුමයි. එතුමා මේ වැඩසටහන් සංස්කරණය කරලා බොහෝ නිදිමරාගෙන මේ වැඩසටහන් ඔබ වෙත ගෙනීම සඳහා ලොකු වෙහෙසක් දරනවා. එතුමාටත් මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මෑත දිනයකදී එතුමාගේ පියත් මෙලොව හැර ගියා. ඉතින් මේ අපි හැමෝම එකතු වෙලා මේ කරන පින් එම පියාණන්ගේ භවගමන සුගතිගාමි වෙන්න හේතු වාසනා වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දන්නවද අපි මේ එකතු වෙලා කරන වැඩසටහනේ පින් කාටද අයිති වෙන්නේ කියලා? මේ යහපත් කුසලයේ ප්‍රතිවිපාකයේ කාටද හම්බෙන්නේ කියලා? ඇත්තටම හම්බෙන්නේ මෙයට ආධාර කරන ඔබට, ඒ වගේම මෙයට වචනෙන් හරි උදව් කරන ඔබට, ඒ වගේම මෙම වැඩසටහන නරඹලා තවත් කෙනෙකුට බලන්නට සලස්වන ඔබට මෙහි පින් අයිති වෙනවා. ඉතින් ඒ පින් මහිමයෙන් කොරෝනාව සංගතයේ දුර වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලබන අලුත් අවුරුද්ද සුබම සුබ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව කරන්නේ මෙන්න මෙම යෝජනාවක් එක්ක. මේක සිංහල හින්දු හෝ වේවා, සිංහල දෙමළ හෝ වේවා, අලුත් අවුරුද්දක් නොවේ. මේ ලෝකයට පායන හිරු එකම හිරු. ඒ හිරුගේ ආලෝකයෙන් තමයි මේ මුළු ලෝකෙම විකසනය වෙන්නේ, විකසිත වෙන්නේ.
ඉතින් මේක අපි අලුත් අවුරුද්ද කියලා නම් කරමු. සිංහලවත් හින්දුවත් දෙමළවත් කාගේවත් නෑ, මේක අපි හැමෝගෙම අලුත් අවුරුද්ද. එහෙමනම් අපි අද ඉඳන් හැකිනම් කතා කරමු අලුත් අවුරුද්ද උදා වුණා. හැමතෙම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා. හමු වෙමු නැවතත් කොරෝනා නිවික්සේ වැඩසටහනකින්. හැමදාම වගේ ප්‍රාර්ථනා කරන්නේ කොරෝනාව සංගතිය දුර වේවා, ඔබටත් මටත් යහපත උදා වේවා. ආයුබෝවන්.